අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසර සිසු ආගමික පූජකතුමනි, මිත්‍රවරුනි, ආදරණීය දුවදරුවනි, මම ඔබ අමතන්නේ කොරෝනා වසංගතයට එරෙහිව අපේ රජයත් ජනතාවත් දැවන්ත යුද්ධයකේ දිලා ඉන්න මොහොතක ලෝකේම රටවල් 200කට අධික ගණනක් මේ වසංගතයට එරෙහිව සටන් කරන ආකාරයත්, ඒ රටවල දහස් ගණන් ජනතාවගේ දේයන් සුසාන භූමියට ගෙන යන ආකාරයත් ඔබ ප්‍රවෘත්තිවලින් දකිනවා. අපි ජීවත් වෙනවද නැද්ද කියන දේ තීරණය වෙන්නේ මේ වසංගතය මර්ධනය කරන්න කටයුතු කරන ආකාරය අනුවයි. අපේ අවධානය, අපේ කැපවීම්, විනය කියන දේවල් අනුව තමයි මේ වගේ වසංගතයකදී අපි ජීවත් වෙනවාද මැරෙනවාද කියන දේ තීරණය වෙන්නේ. ඒ නිසා මේ වසංගතය ලෝකෙන් වාර්තා වුණු මොහොතේ ඉඳම්ම අතිගරු ජනාධිපතිතුමත් රජයත් ජනතාවගේ ජීවිත ගැන දැඩි අවධානයකින් කටයුතු කළා. මේ තත්ත්වය තේරුම් ගත්ත නිසා තමයි චීනයේ වුහාන් නගරේ හිරවුණු ඒ ලාංකික පිරිස ලෝකයේ බොහෝ දෙනෙකුට කලින් ගුවන් යානාවක් යවලා මේ රටට ගෙන්න ගන්න කටයුතු කළේ. ඒ පිරිස අරගෙන එනකොටත් අපි අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවලා ඉවරයි. එතැන් සිට ලංකාවට එන සිය ගණන් පිරිස් නිරෝධායනය කරන්න පුළුවන් මධ්‍යස්ථාන රාශියක් ඉතාම කෙටි කාලයකදී අපි මේ රටේ පිහිටෙව්වා. දැන් වරකට දහස් ගණන් නිරෝධායනය කරන්න වුවමනා නිරෝධායන මධ්‍යස්ථාන 40ක් අපි පිහිටුවලා තියෙනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන නිකම්ම නවා තැන්පොළවල් නොවෙයි. හොඳ මට්ටමේ ගොඩ නැගිලි, ඇඳම්, වෛද්‍යවරු, උපස්ථායකි, බේතේ, උපකර, වැසිකිලි, කැසිකිලි, සෞඛ්‍ය සම්පන්න කෑමබීම විතරක් නොවෙයි, කොත්තමල්ලි කෝප්පය පවා මේ දහස් ගණනකට දින 14ක් පුරා අඩුවක් නැතුව ලබා දෙනවා. මූණ ඇඹුල් කරගෙන නිරෝධායනයට යන අය හිනාවෙවි එළියට එන්නේ ඒවා අඩුවක් නැතුව සපයන්න පුළුවන් වෙලා තියෙන නිසයි. ඒ වගේම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න විශේෂ රෝලක් අපි දින 6කින් වැලිකන්දේ ඉදි කළා. ඒ විතරක් නොවේ, ලංකාවට එන අය පරීක්ෂා කරලා රෝගය ගැන සැක අය ඉන්නවනම් ඒ අය ඇසුරු කළ දහස් ගණනක් හඳුනාගෙන ඒ අයවත් ගෙවල්වලම කියලා නිරෝධායනය කරවන්න අපි කටයුතු කළා. නිරෝධායනය මග හරින දහස් ගණන් හඳුනාගෙන ඔවුන්ගෙන් සමාජය මුදවා ගන්න රාජ්‍ය බුද්ධි අංශය පවා යොදවා ගන්න ජනාධිපතිවරයාට සිදු වෙලා තියෙනවා. අපි පළවෙනි කොරෝනා රෝගියා වාර්තා වුණු වහාම සියලු පාසල්, විශ්වවිද්‍යාල නිවාඩු දීලා දරුවන්ව රෝගයෙන් මුදවා ගන්න කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් ආසියාතික රටවල් අතරින් මුලින්ම ස්ථාපිත කළේ අපි. ගුවන්තොටුපළෙන් ලංකාවට පැමිණීම නතර කළා. නිරන්තරයෙන් අපේ ප්‍රතිපත්තිය උනේ ජනතාව අපහසුතාවයට පත් නොකර ජනතාවගේ ඌමනාවන් සම්පූර්ණ කරන්න. ඒ නිසා අපි යුද්ධ කාලෙවත් ඇඳිරි නීති පැනෙව්වේ නැහැ. මේ තත්ත්වයේදී සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස් වලට අවධානය යොමු කරලයි අපි ඇඳිරි නීති පැනෙන්නේ. ඇඳිරි නීතිය පැනවීමත් එක්කම අපේ දහස් ගණන් කර්මාන්ත ශාලා, ව්‍යාපාර වගේම රජයේ කාර්යාල වහන්න වුණු බව තමුන් වහන්සේලා දන්නවා. එහෙම වුණත් එදිනෙදා ජන ජීවිතයේ අඩුවක් නැතුව පවත්වාගෙන යාමේ ඉතාම බාරදූර වගකීමක් රජයේ ඉටු කරමින් ඉන්නවා. විදුලිය, ජලය, ගෑස් අඩුපාඩුවක් නැතුව සැපීමේ වගකීම රජයේ දැන් බාරගෙන තියෙනවා. කෑමබීම, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය දේ රටටම බෙදා හැරීමේ වගකීම ජනාධිපතිවරයාගේ සහ මාගේ මඟ පෙන්වීමේ යටතේ අරිලගහ මන්දිරයේ සිට මෙහෙයුම් කටයුතු සිදු කරන අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය ඉටු කරනවා. ඒ වගේම එම කටයුතු නිසි ආකාරව සිදුවෙනවාද යන්න සොයා බලන්න අපි වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. අපි ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කරන්න
කළ හැම දෙයක්ම කළා. වැඩිහිටි ආධාර ලබන පිරිස 4,16,000. නමුත් අපි වැඩිහිටියෝ 4,42,000කට රුපියල් 5,000 ගානෙ ඉක්මනින් ලබා දුන්නා. ඊළඟට අපිට ආබාධිත ජනතාවගේ යැපීම ගැන බලන්න වුණා. ආබාධිත දීමනාව ලබන 22,000 හිටියේ. තවත් 38,000කට එක්කම රුපියල් 5,000ක් දුන්නා. ගොවියෝ 1,60,000කට අපිට මේ දීමනාව දෙන්න වුණා. දීවුරයෝ 4,600කට ඒ දීමනාව දුන්නා. වකුගඩු රෝගීන් හිටියේ 25,000යි. පොරොත්තු ලේඛනයේ ඉන්න 13,850කටත් ඒ දීමනාව ගෙව්වා. ගර්භණී මව්වරුන්ට, මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ට, රාජ්‍ය සේවකයන් මගින් ත්‍රිපෝෂ ඇතුළු දේ ගෙවල් වලට යවලා ඉවරයි. පසුගිය දවස්වල විශ්‍රාමිකයෝ 6,45,000කට විශ්‍රාම වැටුප වෙලාවට ගෙව්වා. දැන් රජයේ ආයතන වසා දමා තිබෙන නිසා රාජ්‍ය සේවකයෝ 15,00,000 ඉන්නේ ගෙදර. නමුත් මේ 15,00,000කටම අප්‍රේල් මාසෙත් වැටුප දැනටමත් ගෙවන්න කටයුතු කරලා ඉවරයි. එවිතරක් නොවේ, රැකියා විරහිත උපාධධාරීන් 40,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න අපි සූදානම් වෙලා සිටියේ. ඒ අය මෙම නිරෝධායන කටයුතුවලට යොදාගෙන ආර්ථික ශක්තියක් දෙන්න අපි කටයුතු කරනවා. එවිතරක් නොවේ, සමෘද්ධිලාභීන් මේ රටේ 117,000ක් ඉන්නවා. පොරොත්තු ලේඛනයේ තවත් 6,00,000. ඒ 23,00,000ටම අපි රුපියල් 5,000 දීමනාවක් දීලායි මේ තත්ත්වයට මුහුණ දෙමින් අපි කටයුතු කරන්නේ. අපි මෙහෙම කරගෙන යනකොට මේ රටේ නතර වුණු ව්‍යාපාර ගැනත් හිතන්න ඕන. මේ රටේ ත්‍රිරෝද රථ, පාසල් බස්, වෑන් වගේ දේවල් වලින් රස්සාව කරන 115,000ක් හිටියා. මේ සියලු දෙනාට අපි කල්බදු වාරික සහනය දුන්නා. ඇඳිරි නීතිය නිසා ව්‍යාපාර කටයුතු කරන්න බැරි අයට සහනයක් දෙන්නත් රජයට සිදු වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සහන දෙන්න පටන් අරන්. අපි මෙපමණ මුදලක් වෙන් කරලා ජනතාවට සහන දුන්නේ පාර්ලිමේන්තුවෙන් අයවැයක් සම්මත කරගෙන නොවේ. මේ දේවල් එකක්වත් කරන්න ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ සහය ගන්න ඉඩ ලැබුණේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා අරින්න කලින් රජයේ කටයුතු පවත්වාගෙන යන්නත් අතුරු අයවැයක් සම්මත කරගන්න ගිය අවස්ථාවේ අපට පාර්ලිමේන්තුවේ සහය දුන්නේ නැහැ. එබඳු තත්ත්වයක් යටතේ නැවතත් පාර්ලිමේන්තුව රැස් කිරීමේ කවර ප්‍රයෝජනයක්ද කියලා පරමාධිපත්‍ය බලය තියෙන ජනතාව දැන් අපි කාගෙනුත් අහනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා ජනාධිපතිතුමාට කතා කරලා මේ අපේ වැඩපිළිවෙලට ප්‍රශංසා කරා අගය කළ බව මුළු ලෝකෙම දන්නවා. මේ මොහොතේ 153,000කට වඩා ජනතාවට රජය ඍජු සහනාධාර ලබා දීලා ඉවරයි. මේ ප්‍රශ්නවලට මුහුණ දෙන අතරේ අපිට වාද විවාදවල යෙදිලා ඉන්න ඕමනා නැහැ. රටේ ජනතාවගේ 4 එකකට අපි ආධාර දුන්නේ රටේ ආදායම යහපත් තත්ත්වයකට පැවතිලා නෙවෙයි. මේ මොහොත වෙනකොට රජයට ආදායම් ලැබෙන සියලු මාර්ග අකර්මණ්‍යයි. මේ වෛරසය පැතිරෙන නිසා අපේ ඇඟලුම් යුරෝප රටවලට යැවීම නතර වෙලා. ඉතාලිය මැද පෙරදිග රටවල ශ්‍රමිකයෝ එවන මුදල අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසක්. ඒ ආදායමත් කොරෝනා වසංගතය පැතිරෙන නිසා ලංකාවට ලැබෙන්නේ නැහැ. මුළු ලෝකයේම සංචාරක ව්‍යාපාර කඩා වැටිලා. ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම්වල ඉඳන් අපේ මුහුදු වෙරළේ සිප්පි කටුවටත් මේක බලපානවා. දැනටමත් ලෝකයේ වගේම අපේ රටේ සංචාරක හොටල්වල කෑම බීම ප්‍රවාහන ශේත්‍රය ඇන හිටලා. මේ වගේ තත්ත්වයක් යටතේ තමයි අපිට මේ වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අපි නැහැ කියන්නෙත් නැහැ. ජනතාවට බැහැ කියන්නෙත් නැහැ. මේ සටන අතහරින්නෙත් නැහැ. කිසිම මොහොතක අපි දේශපාලන, ජාතික, ආගමික වශයෙන් හිතලා තීන්දු ගත්තේ නැහැ. ගන්නෙත් නැහැ. සියලුම දේශපාලන පක්ෂ නායකයෝ ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්න ඉදිරිපත් වුණු මොහොතක් මේ ආගමික ජාතික වශයෙන් බෙදී වෙන්වී හිතන වෙලාවක් නොවේ. අපිට මේ මොහොතේ
ඉන්න පුළුවන් එක හතුරෙක් විතරයි. ඒ කොරෝනා කියන හතුර විතරයි. අපි මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් මෙන්න මේ සත්‍ය අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕන. දැන් බලන්න මහානායක හාමුදුරුවෝ රිල්ලීමක් කළා. මේ බක් පොහොයට පන්සල් එන්න එපා කියලා. මොනතරම් මිනිසු ගැන තියෙන ආදරයක් ඒ හැඟීමක්ද මේ ප්‍රකාශය තියෙන්නේ. ඒ නිසා අපි හිතන්නේ ඕනේ ජීවත් වෙන අය ගැනයි. මේක ආගමකට ජාතියකට විශේෂ වමනා චාරිත්‍ර වාරිත්‍ර කරන වෙලාවක් නොවේ. මේක රට ගැන හිතන වෙලාවක්. පොදුවේ මනුෂ්‍යයන් හැටියට හිතුවොත් විතරයි අපට මේ මිනි වලෙන් එහාට පණින්න පුළුවන් වෙන්නේ. මතක තියාගන්න. දරුවෝ බිරිඳ ගෙදර ඉඳිද්දී තමන්ට රෝගයට මුහුණ දෙන්න වෙන බව දැන දැන ඇවිත් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර මණ්ඩලයක් අපට ඉන්නේ. ඇතැම් වෛද්‍යවරු තමන්ගේ ඇඟේ කොරෝනා පොසිටිව් වෙනතුරු තමන් රෝහලෙන් යන්නේ නැහැ කියලා වැඩ කරනවා. වෙනත් රටවල මූණු වැස්මක් දුන්නේ නැහැ කියලා සේවය අත්හැර ගිය හෙදියොත් ඉන්නවා. නමුත් අපි ආඩම්බරව කියන්නේ අපේ රටේ ඉන්නේ තමන්ගේ මුහුණ වැස්ම තමන් මහගෙන ඇවිත් තම වගකීම ඉටු කරන හෙද පරපුරක්. රෝහල් උපස්ථායක, ගිලන් රථ රියදුරු කිසිම රෝගියෙක් අත්හැරලා නැහැ. ඒ වගේ මරණ තර්ජන නිසා ඇතිව තිබෙන ජීවිත අවදානම පවා නොතකා ගෙයින්ගෙට ගිහින් සේවය කරන සෞඛ්‍ය පරීක්ෂකවරු අපිට ඉන්නවා. ඔබත් මාත් ජීවත් වෙන්නේ එබඳු සෞඛ්‍ය සේවාවක් තියෙන රටක. ඒ වගේම අනෙකුත් අවශ්‍ය සේවාවල වගකීම් ඉටු කරන රාජ්‍ය සේවකිනුත් සීකරන්න ඕනේ. ඒ වගේම අපේ පළාත් පාලන ආයතනවල කැපවීම අපි කවුරුත් අගය කළ යුතුයි. එදා තමන්ට මරණය තියෙන බව පෙනිපෙනි වැල නොකැඩී ඇවිත් ත්‍රිවිධ හමුදාවට පොලිසියට බැඳුණු තරුණයෝ අද වෛරසය තිබෙන්නේ කොතනද? එතන හොයාගෙන යනවා. තමන් ඉන්න බැරැක්කය රෝගියාට දීලා ඒ අය සිමෙන්ති පොළුවේ නිදා ගන්නවා. ඒ විතරක් නොවේ, ලක්ෂ ගණනක් අපේ දූ දරු මේ කොරෝනා වසංගතයට එරෙහිව කරන මෙහෙයුමට ආධාර කරන්න අපි ආරාධනා කරන තෙක් ගෙවල්වල සූදානමින් ඉන්නවා. එබඳු රටක ඔබ තනි වෙන්නේ නැහැ. අපි දිගු කාලයක් ගත කරන්නේ නැතිව ඉක්මනින් මේ වසංගතය ජය ගන්න ඕන. ඒ වගේම ඔබ ආරක්ෂා කිරීමට රජය ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයකටම සහාය ලබා දෙන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා. මේ ව්‍යසනය පරාජය කළාට පසුව ජීවත් වෙන හැටි ගැන අපිට දැම්ම තියා හිතන්න වෙනවා. රටේ නිෂ්පාදනයට, බෙදා හැරීමට, වෙළඳාමට, රජයේ මැදිහත් වීම අහෝසි කිරීමේ අදහසින් පසුගිය කාලයේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණා. අද අපිට සමෝපකාරය සී වෙනවා. කෑම බීම වගේම සරුංගලයක් විදේශයකින් ගෙන්වීම ලාභයයි කියන මතය අනුව තමයි ඒ ආණ්ඩුව වැඩගලේ. ස්වයංපෝෂිත ගෙදරක් සඳහා අපි ඇති කළ ගෙවතු වගාව වගේම කුඹුරු වගාවත් පසුගිය යුගයේ කඩා වැටුණා. දැන් නැවත මේ රටේ ජනතාව හිතන්න පටන් අරන් තියෙනවා. කොළඹ නගරයේ ඉඳන් ඈත ගම්බිම් දක්වා සෑම ගෙවත්තක්ම වගා කරන්න සූදානම් වෙන හඬ අපිට ඇහෙනවා. අපේ ආහාර අපිම හදාගන්න ජනතාව සූදානම් වෙන බව අපිට දැනෙනවා. අපි ඒ සෑම දෙයකටම දිරි දෙනවා. අපේ දැඩි සත්කාර ඒකකවලට වමනා ඇඳන් අපේම තරුණයෝ හදනවා. සමහර තරුණයෝ රෝගීන් වෙනුවෙන් රොබෝ යන්ත්‍ර පවා දැනටමත් හදනවා. මේ කියන්නේ අපිට පුළුවන්. රට ගැන හිතන මේ සියලු දෙනා ගැන මම ආඩම්බර වෙනවා. ඒ නිසා අපි කොරෝනා වසංගතය පරාද කරලා අපේම ආහාර අපිම වගා කරන, අපේම කර්මාන්ත දියුණු කරන, අපේ ශක්තිය ලෝකෙට පෙන්වන ශක්තිමත් රටක් වශයෙන් නැගිටින්නට වෙනවා. ඉතිහාසයේ අපි මීට වඩා දුෂ්කරතාවලට මුහුණ දීලා තියෙනවා. ත්‍රස්තවාදී තිබුණ කාලේ අවුරුදු 20 30 අනාථ කඳුරුවල ජීවත් වෙලා තියෙනවා. දරු පැටව් එක මහරෑ හබරල ගාල්වල නිදාගෙන තියෙනවා. එබඳු පරිත්‍යාගයක් කරපු ඔබට රට වෙනුවෙන් මේ ටික කාලය ගෙදරට වෙලා ඉන්න එක කරන්න බැරි දෙයක් නොවේ කියලා මම හිතනවා. රට වෙනුවෙන් මේ පරිත්‍යාගය කරන්න කියලා මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙනත් රටවල් මූණ දීපු ඛේදවාචකයට මූණ දෙන්නේ නැතිව නැගිටින්නට අපට පුළුවන් බව මට විශ්වාසයි. අපි දියුණු ජාතියක් විදියට විතරක් නෙවෙයි
නිරෝගී ජාතියක් විදිහටත් නැගිටින්න ඕන. ඔබ සැමට සුභානාගතයක්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.